මම කියන්න කැමති මගේ චරිතයකට ඇඟිලි දික් කර කර සෝෂල් මීඩියාවල එක එක වීඩියෝස් දාලා තියෙනවා. මට වචනකින් හරි උදව් කරන්න කියලා හිතන කිසිම කෙනෙක් වචනකින්වත් ඒ කට්ටියට මේ අපහස විදිහට කිසිම දෙයක් කරන්න එපා. ඇයි අපි අධිකරණ කටයුතු අපි අධිකරණය ගැන ලොකු විශ්වාසකින් ඉන්නේ. අදත් මේ CID එකට ඇවිල්ලා කටයුතු දුන්නා හයාමාරක. මේ ඒ හින්දා කිසිම කෙනෙක් කලබල වෙන්න එපා. මේක ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. මේක මට වෙච්ච අසාධාරණයට මම සාධාරණයක් ඉල්ලලා මට වගේ වෙන කාන්තාවකට මේක සිද්ධ වෙන්න එපා කියන එක තමයි මගේ ප්‍රධාන ඉල්ලීම. ඒ නිසා කිසිම කෙනෙක් කලබල වෙන්න එපා. මේකට ජාතිවාදය අවශ්‍ය ගන්නත් එපා. මුස්ලිම් මුළු සමාජෙම මම දොස් කියන්නේ නැහැ. මට මේ හිරිහර ඇති කරපු අන්තවාදී පිරිසකට විතරයි මම මේ නීති ක්‍රියාමාර්ගය කරන්නේ. ඒ නිසා මේ මට මගේ චරිතයට ඇඟිලි දික් කරන පිරිසගේ චරිතය ගැන මම හොඳටම දන්නවා. මම කැමති නැහැ ඒගොල්ලන්ගේ තැනට වැටිලා මේ ඒ වගේ නමක් මට අවශ්‍ය නැති හින්දා මම ඒගොල්ලන්ගෙන කිසිම අදහසක් කියන්නේ නැහැ. එයාලගේ වචනවලින් එයාලා කවුද කියලා බලන කට්ටියට තේරෙයි. මම කවදාවත් කිසිම ಜಾති ભેදයේ දෙයක් නෙමෙයි මම කරන්නේ. කාන්තාවකට වෙච්ච අසාධාරණයට විරුද්ධව තමයි මම මේ නීතිමය ක්‍රියාමාර්ගය කරන්නේ. ඒ හින්දා කිසිම කෙනෙක් අර්ථගතය කරන්න එපා. මේක මේ ಜಾතිවාදී අවශ්‍යන දෙයක් කියලා ඒගෙන එහෙම දෙයක් හිතන්නවත් එපා. මුල ඉඳලම මගේ 2008 ඉඳලම හැම මගේ ජීවිතේ වෙච්ච මට වෙච්ච අසාධාරණකම් හැම දෙෙම කටයුතු වශයෙන් ගත්තා. පොලිසියෙන් සමහර නිලධාරීන්ගෙන් වෙච්ච අසාධාරණකම් හැම දෙෙම මුස්ලිම් සමාජය ඇතුලේ ඉන්න අන්තවාදී අදහස් තියෙන පිරිස තමයි මට මේ වගේ අසාධාරණකම් සිද්ධ කරේ. ඒ අයට විරුද්ධව තමයි මම මේ සටන් කරන්නේ. මුස්ලිම් මුළු සමාජයටම මම දොස් කියන්නේ නැහැ. ඒගොල්ලන්ටත් පුළුවන් මාත් එක්ක එකතු වෙන්න මට වෙච්ච අසාධාරණ වලට සාධාරණයක් කරන්න. මම මේ ජාතියට කිසිම ජාතියකට මම අගෞරව කරන්නේ. ඒ වගේම මං මාව මගේ චරිතගෙන නොයෙකුත් වීඩියෝ යනවා. ඒකට කිසිම කෙනෙක් මට සපෝට් කරනව නම් එවිසෙන්න එපා. මේක ಜಾතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. යාලට ඕන දෙයක් කියපු දෙන්. හැබැයි මම කිසිම විටක ඒවට සැලෙන්නේ නැහැ. මම වැටෙන්නේ නැහැ. මම මගේ මහත්තයා මට නිතරම කියනවා යකඩ ගැහණිය කියලා. ඒ හින්දා මේ යකඩ ගැහණියව කිසිම දෙයකින් වටන්න බෑ.